සමන්තචක්කවාලි සු අත්‍රගච්චන්තු දේවතා සද්දම්මංමනිරාජස සුනන්තු සදමොක්ක දම් දම්ම සවනකාලු අයන්බදන්ත දම්මා සවනෙකාලු අයන්බදන්ත දම්ම සවනෙකාලු අයන්බදන්තා නමුතසේ භගිවිතු අරහතු සම්මාසම්බුද්ධසේ नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धसे नमो तस्से भगवतु अरहतु सम्मा संबुद्धसे साधु 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 යතවා පනිකෙ බුන්තු සමනබ්‍රහක්මන සද්ධාදයානි භූජනානිී බුංගිත්වා තේකුහකාචහුන්ති ලැපකාචනීමිත්තිකාච නිප්පීසිකාචලා බේනලා බන්නිජිගීසිංස්ථාරෝ ඒවරුපාකුහන ලපනා පටිවිරතෝහෝතිී ඉදම්පිස්ස හෝති සීලාස්මින්තිති කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නේ පුණ්‍යවන්ත ඔස්ටිලියාවී පදිංචි අපි යුදහමුදා කර්නල් සුපින්වත් ගුණරතන මහත්මාණංසා ඉධයාපට මහත්මිය සමන්ති ගුණරත්න මහත්මී විසින් අකන්්ඩවම සංවිධානයකරගෙන එන නිර්වාණ පටිපදා පින්බර ධර්ම දේශනා මාලාවේ තවත්තික් ධර්ම දේශනාවක් පින්වර්ත්නය සාමාන්්‍ය පල සූතතියේ ඇසුරින් දේශනා කරන්නටයි මේ සූදානන් වෙන්නේ. සාමානඥ්‍යපල සූත ධර්මදීස්නා මාලාවී හතරිවෙනි ධර්ම දේසනය අද සත්පුරුස පින්වත්නී එදා මගධාරිපටි අජාසත්ව මහරච්චුරුව, පිය මහරජතුමන් ගහතනය කරලා වසර අටකති විතර පස්සේ ඉල්පෝය දවසක රාත්‍රියයේ මැති ඇමතුුවරු පිරිවරාගෙන සඳලු තලයේදී මේ මොහොත පැවිදිි පින්වතිවන් වහන්සේ නමක් මොනගෙහෙන්න්න තියෙනවන්නම් හොඳයි කියලා දැන උොන්දෙනවා. විවිධ මැති ඇැමතුවරුන්ගේ යෝජනා අතරේ නිහඳ වෙහිතිය අපේ ජීවක රාජකීය වෛද්‍යාචාරතුමාගේ කටහඬ අවධිකරවගත්තෙ අජාසත්ත රජ තුමාමයි. යහළුව ඔබ මොකද මොනවත් කියන්න නැත්ත කියලා. ජාසත්ත මහරච්චිරුවන්ට භාගිවතුන් වහන්සේ ගැන කවුණු මතක් කරලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ අඹවයනයේ වැඩ ඉන්න බව අපි ජී වෛද්‍යචාරතුමා සඳහංකරනවා. බුදුරජාණන් වහන්සේ ජීවක වෛද්‍යචාර්තුමාගේ අඹවූයනේ වැඩ ඉන්න තැනට අජාසත්ත මහරච්චදූි ප එෙනවා හරිතුමාගේ තිබුණු බියත් නැති කරමින් රතුරන් අතරට තමංග පත්කරනවද කියලා තිබයේ හැඟීමත් නැති කරමින් නීර්ක වයිතිනාචාතුමා අර වැඩයි බුදුරජාණන් වහන්සේ නැගිහිර දෙසා බලා ්‍යයාසනය පනවා වැඩයින්න භාගවතුන් වහන්සේව දක් වනවා බුදුරජාණන් වහන්සේ ළඟටාපු ජීවක වෛද්‍යචාතුමාත් එක්ක හිටිය අජාසත්ත රජතුමා රජතුමා බුදුරජාණන් වහන්සේට අන පිරිසදිහා බල්ල කියන්න සංගරාත්නය දිහාබාලල දස් දෙසය පණහා ප්‍රමණ සාමිනිහන්ස එතන වැඩ හිටියා මගේ උදීබද්ධපුතත් මෙහෙම වෙනවනන් කොච්ච ොහොඳද මේ වගේ දැඩි නිහටකමත් තියෙනවනන් කියලා අජසාත්ව හහාරච්චුර එක පැත්තක වාඩිවෙලා පැවිදි ජීවිත ගතකන පිින්වතුන්ට මෙලොවදි ලැබෙනපටි පළමොන වද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ගත්තා. ඔබට මතකයි ඉතින්නේ සස්්‍යාස්තුවරු ගැත් කතා කළා. සර්ශාස්තූවරුන් ගැත් කතා කරලා ඊට පස්සේ භාගිවතුන් වහන්සේගෙන් මෙලොදීම පැවිදිි පින්වතුන් වහන්සේලා ලබන ප්‍රයෝජන මොනවද කියලා අජාසත්ව මහරච්චුරූ ඇහුවා ඉතින්දි බුදුරජාණන් වහන්සේ අජාසත්ත මහරච්චුරුවන්කෙන් මහරතුමනී ඔබේ සේරකයෙක් නමුවෝට කලින් උදෙම නැගිතල සාමයාගේ කටයු සියල්ලම හොයල බාල්ල කරන බොහොම කීකරු සේවකය තමන්ගන කල්පම මතාක බ පින්වටන් වහන්සේද ඔබ තවදුරුවටත් කියනවාද රජතුන්වන. ඇවිල්ල වෙනද වගේම වැඩ කරන්න කියලා. භාගිවතුන් වහන්සේ මහනකොට නැහැස්වාමීනේ හිස රැවුල් බාල පැවිදි වූ ඒ පින්වතුන් වහන්සේට අපි කියන්න නැහැ කලින් වගේ විල කටයුතු කරන්න කියලා අපි උන්වහන්සේලා දැක්කහම නැගිටලා ගලු සක්කාර කරමින් සියුපසීෙන් අප ප්‍රස්ථාන කරනවා කියලා. ඒ පැවිඩි පින්වතුන් වහන්සේලට මෙලෝදි ලැබෙන පළවනිාණ සන්සේ. බුදුරජාණන් වහන්සේ දෙවනිාණ සංස විදිහ දේශනා කරනවා සේසාන ගොබියක් කරි ගුහපතයක් කර රජතුමාගේ රජයට අයබදු ගෙවන කෙනෙක්. පැවිදුනාට පස්සේ ඔහුට තවදුරුවටත් ඇවිල්ල අයබඳදු ගෙවන්න කියල රජතුමා නියෝගි කරනවද කියලා. නැසාමිනේ අපි හුට තවදුරටත් ගීව ඉන්නකොට කරව කලා වගේ අයබඳු ගෙවමින් කටයුතු කරන්න කියන්න හැ. අපි හුට රාජ්‍ය රැකවරණය ලබාදමින්. අපි වාඩිවෙලා ඉන්න ආසන වලින් නැගිතල ඒ ආසන පනවමින් බිහිත් පිරික ලබා දෙමින් ධාර්මික ආරක්ෂාවත් ලබා දෙනවයි කියලා. ඉඩ පස්සි බුදුරජාණන් වහන්සේ ගෙන් තවත් මෙලෝදි ලබෙන ආනිශන්ස ගැන හන ජාසත්ත රජ්ජුරුවන්ට භාගිවතුන් වහන්සේ දේශනා කළා මහරඇත්තුමනී ඒ අරහත් සම්මා සබුද්ධ වි්්‍යාචරණ සම්පාන්න සුගත ලෝකවිදු අනුත්තර පුලිසදම්ම සාරතය සත්තා දේව මනු සානම්බුද්ධ භගවා කියන එ උතුම් ගුණයන්ගේ යුක්ට භාගවතුන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙනවා.ඒ භාගිවතුන් වහන්සේ මුල මැද අග යහපත් වූ උතුම් සේසද්ධරමය ලෝවැසියන්ට දේශනා කරනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයෝ සවනය කරන ගිහි පින්වතුන් එගුහපතියෝ බමුණං එවිවිධ කුලවල ඉන්න ඇත්තෝ බිහිගේ අත්හැල් ඇවිල බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදිවෙනවා. ජීජීවිතය හරිම පීඩාකාරී. රාගාදී කෙස් ධර්ම නිතර ඇතිවන තැනක්. ඒ වඋනාට පැවිදිි ජීවිතයනා හරිම නිදහස් හරි මහිස් අභ්‍යවකාසයක් වගේ එනිසාමන් පැවිදිවෙනවා කියලා පැවිදිවෙනවා සීරු ඇඳගෙන පැවිදිවන ඒ පින්වතුන් වහන්සේලා මෙන්න මේ විදිහයට සීල යෙන් සංවර වෙනවා ඒ පැවිදිවන පිින්වතුන් වහන්සේලා තමන්ගේ කයින් වචනයෙන් සිටන් කිසිම වරදක් කරන්නේ සතුන් මැරීම කරන්න ඒකින් වලකිනවා. සොරකන් කිරීම කරන්න ඒකෙන් වලකිනවා. කාමේවාර්දව හැසිරෙන්න ඒකෙන් වලකිනවා. බුරු කියන්න කීලාම් කියන්න සැර පවස වචනකතා කරන්න හිස්වත්න කතා කරන්න ඒ ඒ දීවල් වලින් වලකිනවා. රාගවතුන් වහන්සේ. දස අකුසල කර්මපතාදී සියදම අකුසලයන්ගෙන් වලකුණු ඒ පින්වතුන් වහන්සේලාගේ ඒවුතුම සීලාදී ගුණධරම වලින් ලැබෙන ප්‍රටිඵලයෝ ගැන දේශනා කළ අපි තුම්වැනි ධර්ම දේස්නාවිදක කළා. ඒ කවුන ඔබව දැනුවත් කළා. සාමාන්‍යපල සූතයේ හතරුවෙන් ධර්ම දේශනාවාද. හතරවැන් ධර්ම දේශනාවට ගන්නා දේශනාපාටයක් තමා ඔය ඇත්තන්ට අපි දේශනා කළේ පිංවත්න නොනැට උදවිය මධ්‍යම සීලයක් රකින්නට ඕනේ මධ්‍යම සීලියය රකින්නෝ සිල්පද රකින්නම ඕන ඔය ඇත්තුූ සිල් රකින්නම ඕන ඇසිල් රකින්න කියන සීලයෙන් ලැබෙන පපතිඵළමුණු අද මොනුවර මේ සීරයෙන් ලැබිෙන ප්‍රයෝජනයෝ ඇයි ඔය ඇත්තෝසිර රකින්නට ඕන පවර්න ඒක තීරුම්ගන්න ඕන දැන් අපි මේ කියන කාරණනාක ඔය ඇත්තවන්ගේ හිත්වල ඇතිවෙන්න පුළුවන් පින්වර්ත්නේ අරමුණුුවල ඇලෙන ලූභය ඒ අරමුණේ හැබෑ සභාවේ දකින්න බැරිී මුලාවට පත්ගරන මෝහය ඒවාගේම ඒ අරමුණුත්තෙක්ක ගැටින දේසය ඔන්න ඔවගේ තරම ඔ ඇත්තන්ග ජිතසන්තති ඇතිවෙනවා. එතකුට ඔය ඇතිවන ලෝභය ඔය ඇතිවන දේසේ ඔය ඇතිවන මෝහය ඇතිවෙන්න පින්වර්ත්න ඔය ඇත්තන්ට අනාගතය හුඟක් නරකපතිිපල් ලබාදන කාරණාවගයක් කරන්නට. එටම සතුම් මැරීම සොරකන් කිරීම කාමේවාදවා හැසරීම බොලුකීම කේලාම්කීම සැරපවස වත්න කතා කිරීම හිස්සවත්න කතා කිරීම දැඩි ලෝබේ කේන්තියාම මිත්‍යා දුෘෂ්ටිය. ඔන්න දස්ස අකුසල කරමපතයෝ කරන්න තමයි පින්වර්ත්නි අර ධර්මතා ඇතිවෙෙන් අර ලූපදේස මෝහාතිය ඇතිවෙන්නේ. එව කාග හරි කෙනේගේ චිත්තසන්තතියක ඇතිවෙනවානම් ඒකෙනාට අනාගතය ඒකෙන් අරකපතිඵල් ලැබෙනවා. පින්වත්නී ඉදැන් ඔය ඇත්තවනම් කතා කරනවන හිතනවන ආත්මී කළේ එකක් තියෙනවා කියලා. නමුත් ආත්මී කියල සත්වයා කියලා පුද්ගලයා කියලා පිංවර්නනි එහෙම දෙයක් නැහැ. මෙටන සත්‍යය පුද්ගලයක් ආර්ත්මයක් මම කියල දෙයක් නෑ මෙටන තියනෙ පංවර්ත්න ඉස්කන්ද ධාතුවායත්නි ඉන්දීය තරම ගොඩක්. ඔන්න ඔඒ කියවන වචනය හුදර තීරුම් ගන්න අපි දැම් මත්‍යම සීලී ගැෑ දේශනා කරන්නේ. ීලේ ගැන් දේශනා කරනකොටම ඔය ඇත්තන්ට ඇයිමය සිල්පද රකින්නේ ඒකින් ලැබෙන්න්න මොනවගේ ප්‍රතිඵලද මොකද මේ සිල්රකින්න සීලීන් ලැබෙන ප්‍රතිඵල මොනවාද කෝටිය සංවර සීලේ උපසම්පදා ස්වාමින්නාසර රකින්නේ ඇයි එයින් ස්වාමීන් වහන්සේලා ලබාගන්න පයෝජන මොනවද කිරීම තේරුම්ගන්න පුළුවන්. සත්පුරුස පිංවර්න කෝටියක් සංවරසීලයේ උපසම්පදා වාමීන් වහන්සේලා රකිනප ඔ ඇත දන්නවන. නවකෝටි සහස්සානයේ ආදී විදිහට එක නදී සත්පුරුස පින්වත්න ඇයිඒ සිල්පදීෙන් සිල්පදයට සංගරාත්නය ඇවැද්‍යසමින් පිළසුදුවමින් පාලු සුද්ධත්වය ආරක්්සාකරගෙන කටයුරු කරන්නේ එයින් ලැබෙන උසස් ප්‍රතිඵලයෝ මොනවද ඔ ඇත්තන්ට අදම මධ්‍යම සීලී ගැන කතා කර ඇති තේරුම් ගන්න පුලුවන්කම ලැබීවි. ඒ කරුණ ගැන පැහදිලිරදී දැුුව ඇත්තු ගහිජීවිත ගෙවන ඇත්තුනේ. ගිහිවේවා පැවිදිවේවා. ඒ ඇත්තුූ තම තමන්ගේ ශක්ති පමණය සිරරක්කි ඕර. උපසම්පදාව ස්වාමීන් වහන්සේලා උපසම්පදාශීලය රැකිය යුත්තුමයි එහෙම කියලා ගිහි ඇත්තන්ටත් ගිහි ජීවිතය තුළ. උපසම්පදා සාමීන් වහන්සේලා වගේ සිල්වත්තු ගුණවත්ත කටයුතු කන කිසිම බාධාවක් නෑ. ඒ සිල්පදයෙන් සිල්ිපදයට ලැබෙන පතිඵල එයටත් ලබා ගන්න පුළුවන්. පංවත්නී සාමනයල් සාවින් වහන්සේලාටත් උපසම්පදා වෙන්න කලින්ම උපසම්පදාශීලයේ රකින්න පුළුවන්. ඒ රකින විදිහට පතිඵලගන්න පුළුවන්. ඔබේ හිත්වල යෙදෙනවා මෝහේ කියලා ධර්මයක්. මතක තියාගන් හිත්ත කියන වචනය කියා්ති එක හිතක් ඔබට නැහැ ඔය පින්වතුන්ට තියෙනෙ හිත් පරම්පරාවක් පංවත්නි එක සිතක් නෙ මේ සෙත් පරම්පරාවත් තියෙන්නේෙ. විවිධාකාරය හේතුවන්ගෙන් ඇතිවන හිත් පරම්පරාවක් තියෙන්නේ. ඒ හිත්වලට ආයුකාලයක් තියෙනවා සනතුනකායුකාලයක් උප්පාතති බංගටල් නැති වෙත්ති මහපව ඇතිවෙන්න ඕනේ ඇති වෙද්්‍යිම ඇතිවෙනවා නැතිවෙද්දිම ඇතිවෙනවා ඒ ඇති වෙන කොට ඇතිවන විදිහත් තියෙනවා. දැන් මනුල් සේක් විදිහට ඉන්නවන්නන් ඒ ඇගේ බවාාංග සිත්ත චිත්ත සන්තතියයට ප්‍රතිසන්ධි වි්ඥානය හව සමානයි. දැන් අභිධර්මපාටමටහිම සම්බන්ධෝ නැති ඇත්තන්ට හිතේ මෙම කතමෙ කිව කියලා. ඒවාගේම දෙවික් කෙනෙක් වෙලා බ්‍රහ්මයෙක් වෙලා සතරාපාගත කෙනෙක් වෙලා ඉන්න කෙනෙේගේ බාංග චිත සන්තතිය හමමාතිම ප්‍රතිසන්දිි වි්ඥානයට සමානය. එතකොට ඒ හිත විපාක විඤ්ඥානයක් වෙනවා. ඒ විපාක විඤ්ඥාන එක දිකට පවත් නොදැම් මේ ව ගෙන හිතන්න වෙන ඔහො යන්න වෙන අවබෝධ කරගන්න වෙන මේ මොනවදමත් කාරණ. එතකොට ඒ හිතක ඒත්නවා, වේදනා සං්ඥා සංකාරය කෙළ තවත් ධර්මත වගයක්. ඒ වේදනා සංඥා සංකාරය කෙලකින් හිතේහෙරෙන චෛටසික ධර්මයු. නාම ධර්මයු. ඒ වේදනා සං්ඥා සංකාරයන්සා වි්ඥාණය කියන ඔන්නඒ ධර්මතා එක්ක පින්වර්ටණ රූපයත් හටගන්නවා. එතකොට ගොඩවත් පහක් එකට තියෙනව එකිනෙකාගේ උපකාරයේ. ැ ඔයත්තෝ මම මම කියල කතා කරනව ඔබෙන් අප ැහුවත් ඔබ මම කියන්න මොකක්දකල ඔයත්තන්ට උත්තරයක් දෙන්න වෙනවා. එක් ඔබ කියම මේ සරීදය කළ එක්කො මේ හිත්ත කියලෙ එක්කො මේ ේත්නා සඥා සංකාරයෝ කියලා මමනං ඒවා ඉස්තීරව තියෙනවා වගේන පුංචිකාලේ ඊයේ අදවුදේ දැනුවී කතා කළේ එවුනාට රූපේ හේතුවන්ගෙන් හටගත්ත ගමම්ම දැන් නැති ගිය. ඇව දදිම ඇතිව වුණ ඇති වෙදදිම නැතුවගිය ඇතිව නැතුවයමින් නැතුව ඇතුව යමින් පිංවත්නී මෙම අකණ්ඩ පැවැත්මක් සිතවෙන්නේ. එම අකණ්ඩව සිද්ධ වන ඒ චිත්ත සන්තානයේ ඒ පැවැත්ම තුළ පිින්වත්නී යෙදෙනවා මෝහේ කියල ධර්මයක්. මෝහේකීන ධර්මතාවයෙන් කෙරෙන්නේ ඇහැටපේන රූප කණටහෙන සබ්ද නාසේට දැන්න ගඳසුවද දිවට දැන්න රසය සරීරයට දැන්න ඉස් පරසයෝ සිතර දැන්න ධර්මතා ඒ හැමදේකම තියෙන හැබෑස්භාවේ දකින්න බැරිතත්වයට පත්කළදානවා. පිංවත්නී බැරිතත්වයට පත්කරනවා. ආරර්මණයේ මුහතීතීම මොහෝ. අරමුණේ මුලාතත්වයට පත්කරන්නේ මෝහය. සත්පුරුස පිංවර්ත්නී, මේ ආකාරයට ඔය ඇත්තු මෝහය කියන්නේ හිතේ යෙදෙන අරමුණේ සැබෑස්භාවේ වහන ධර්මය කලා තේරුම්ගන්න ඕනේ. මේ මෝහය කියන ධර්මය චිත්ත සන්තතිය යෙදෙනකොට. පේන දැනෙන දකින දේවල්ලල හැබෑ තත්ත්වය උපපාතිති බග කියන සනත්තයට පත්තන, කම්ම චිත්තරිතු ආහාරකය වගේ හේතුූන්ගෙන් හටගන්න ඇතිව නැතුව යන ධර්ම ගොඩක් කියලා පිහි දෙෙනතු යනවා. ඒ වෙනුවට හිතේ තිබ්බුත් ඇලීම ඒ ලෝභය ඇලීමයි මෝහයි දෙකයෙත් නොත් ඒවගේ පිංවත්න කාමේවාදවා හැස්සිරීම සොරකංකිදීම දැඩි ලෝබේ වගේ ඔයවගේ ගොඩක් දේවල් වෙනවා. ඒවාගේම පින්වත්න මෝහයක්ත් එක ගැටීම වුුණොත් අරමුණට අක්කමැති ස්වභභාවයක් වුුණොත් තම එක්ක ඉන්න කෙනෙ තමන්ගේ හොඳ කියනවන සමාජීස්සරහා තමන් වාදනා කරනවන ඒකට කැමති හැබැ නිකංවත් තමන්ග හොඳකිවේ නැතිවුුණොත් ඒ පුද්ගලයාගේ තරාතිර මොකක් වුණක් ගැටීමක් ඇතිවෙනවා. හරියට රජවඩුත් එක්ක ඉන්න එසේවක පිරිස් වගේ ගැටීම ඇතිවෙනකොට එඋදවියාතර විවිත දේසයහින්ට පැස්න නිර්මාණය වෙන ගහ බැනගන්නා මරාගන්නවා. කීලාම් කියනෝ ඔය වගේ ගොඩක් දේවල් වෙනවා. ඒවාගීම මෝහේ විතරක්ම යෙදෙනකොට ඒහිතය සැකසංකා ගොඩක් ඇතිවෙනවා. නොසන්සුන්කමත් ඇතිවෙනවා. පිින්වත්නී මෝහයේ යෙදෙන හිතකට පුළුවන්කමක් නෑ ඇත්තමොකක්ද නැත්ත මොකක්ද කළ තේරුම්ගන්න. වැරැද්දමකක්ද නිවැරැද මොකක්්දකළ තේරුම් ගන්නත් බැරි වෙලා යනවා. ඒවාගේම යුත්තිය මොකක්්ද අයුත්්‍යය මොකක්්ද කළ දැනගන්නත් බැරි වෙලා යනවා. ඒවාගේම පින්වර්ත්න යහාපත පින අයහාපත පව පරද නිවරද නපුර කිසි දෙයක් හටේරුම් ගන්න බැරිවෙලා යනවා මෝහේ තියෙන හිත්වලට එයි මෝහේ තියෙන හිත්වලින් කෙරෙන කානානාප්පකාරයි අර සතුමැරියෙන් සොලකංකිරීන් ඒ දස අකුසල කරර්ම පතයන් ගිෙනත් තව ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම කරනකොට එක ශරීරීන් කරනව නැත්තං වචනයක නැත්තං හිතීන් කරනවා දොලට තුන්නේෙන් මොකක් කරි එක ොරොටුවකින් තමයි කරන්න තියෙන්නේ. කයින්කර්ණවනන්ඒක කායකරමයක් වෙන වච්චනයෙන් කර්නවනන්ඒ එක වචීකරමයක් වෙනවා හිතිං කර්ණවනංගේක මනෝකරමයක් වෙනවා. කයින්කර්නවනන්ගේ කායකරමයක දන්න කලින්වගේම කර්න මොහොතේ වගේම පසුවත් ඇතිවන ඒ වචනය කනවනම් සිතිංකනවනන් ඒව කරන්න කලින් සාකදමින් ඉද්‍යසා කළට පස්ස ඇති වන ඒ සිත්වලියත්න බලවත් චීතනාවනු විපාකත් හම්බවෙනවා. ඒ විපාකාදිය හම්බවනෙහින්දා ඒ ඇත්තන්ගේ අනාගතය හරි අඳුරුයි. ඒ ඇත්තන්ගේ ඒ නාමරූපවලට දිප්්‍රදම්භ වේත්නිය වසේ විපාකයක් ලැබෙනවා. ජවන චිත්ත වීතියගම් පලවැනි ජවනයට. උපපාජ වේත්නිය වසයෙන් ඊළඟ බවේයටි විපාක ලැබෙනවා අපරාපදිය වීත්නය වසයෙන් කවද හැ දවසක රහත්ත පීුවම් පානකම්ම විපාක ලැබෙනවා. හොදයට ඇහුම්කන් දෙන්න පින්වති මේ කියන කවනුතික ඔය ඇත්තුූ නොතියන තැන්තිබ්බට ඒකච්චර තකන්න එපා. හොඳට කණට හුරු කරගන්න පුරුදු කරගන්න තේරුම් ගන්න මහන්සි ගන්න මීට කලින් කොහහිදිවත් අහල නැතිහින්දන මෙව තේරෙන්න්න ඇත තේරෙන් නැති අයට. නමුත් දැන් අහන්න. අහල හිතන්න කලපනාකරන්න තේරුම් ගන්න මහන්සිගන්න නොතේරෙන් තැන්තිබොත් අපෙන් අහන්න සත්පුරුස පින්වත්නී ඒ විදි ඇත මේ මෝහය මුලාව නැත්තං අනුවනකම් මෝඩකම කියලා මෙන නම්වලින් හඳන්වන මෙ මේ මෝහයත්යක්ක ලෝබී හරි මහයහත්තයක බසේ හරි මෝහෙහි විතරයක් හරි එත්තකොට ඒ ඇස්කරගන්න අකුසල කරමවලට ඒ ඇත්තන්ට ලැබේෙන නරක රිපාකයෝ. භාගිවතුන් වහන්සේ සංගරාත්නයේ ඔය තත්ත්වයෙන් ගලවනවා. අජාසත්ත මහරච්චිරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අමත්්‍ය මසීලේ. සුරුසීලයේ දේශනා කලිවර කරලා දැම් පිින්වත්ී මධ්‍යම සීලේ මෙන්න මෙහෙම දේශනා කරනවා. පින්වත් මහරත්තුමනී. මේ ලෝක පැවිදි පින්වතුන් වහන්සේලා දී පින්වතුන් සද්ධහවෙන් දෙන කෑම අනුභව කරලා මුලින් හටගන්න ග කඳින් හටගන්න බීජ එලුබීජ දළුබීජ මේ විදිහත තියෙන විවිධාකාර ගස්වරදබවන්නේ නැහැ. ඒ පැවිලි පින්වතුන් වහන්සේලා පින්වතුනි ගස්කොළන් කඩන්නේ බිඳින්නේ විනාස කරන්නේ නැහැ. සංගධවටයුතු කර නවා මේ උන්හන්සේලාගේ පිරිසුදු පිම්බඳ සීලයක් ගස්කොදංවලට හානි පමුණුවන්න හැ ඒවාගීම ගීගීගත කරන ඒ පිස සත්තාබින්දින කරලා මේ පැවිදි පින්වතුන් වහන්සේලා අහපව නැවත පස්සේ පයෝජනීට ගන්න ඒ කෑම්බීම් වරගාදීම තියාගන්න හැ. ඒවාගේීම අධිස්ථාන කරගත්ත නැති සිවුරුවාදී අඳන්නහැ ඒවාගීම පින්වර්ටනී පසුව පිරූජයන්යට ගැනීමෙනුවෙන් විවිධ අකපැදේවල් පරිහණය කරන්න හැ. ඒවාගේ ඒ පැවිදි පිින්වතුන් වහන්සේලා සද සැදහැයින් දෙන දානය වලඳලා නැටීම් කරන්න හැ. පින්වත්ී නටනකොට ගායනා කරනකට ටීකනාගේ හිතේ ඇතිවෙන්නේ ලූබයැයි මෝහයයි. නට අද්දි ගායනා කරද්දි සින්දු කියද්දි එතකොට ඒ ඇත්තූ, රූපී ගැන වීදනා සංඥාසංකාර විඤ්ඥාන ගැන අවබෝධයක් නැතුව ඒ කටයුතු කරන්නේ. ඒවාට ලැබෙන කායකරම වචීකරම ගත්තාම නැතින්වාගේ වගේ ය ඒවාගේම සින්දුකීමගේ දේවල්දි වචීකරම ඒවාට පින්වර්ත්නී අනාගතයේ ලැබෙන්ද ඒකට ගැලපෙනි විපාකයු ඒවා බෙරවාදනය කිරීම. ඒවාගේම වැඩක් නැති කතා ඇහීම පැවිදි පින්වතුන් වහන්සේල්ලා බෙරවාදනය කරන්න වැඩක් නැති කතාදිහන්ෙත් නෑ. ගි පිංවත්නොත් එහෙම කටයුතු කරගන්න ඕන ඔය ඇත්තකුයි වෙලාවකවත් පින්වත්නි නැටීම් ගැයිම් වැයි වාදීන් වැලකිලා ඉන්න ටොනිව කරන්න යන්න නැතුව සිහිනුවන උපදවාගන්න ඕන. ඒවාගේ මන්ත්‍රපිරවීමෙන් මළමිනී නෑවීම, විවිධ චිත්‍රයදීම, ඒවාගේ උනගස්වොස වලා නැතිීම මිනීයට සෝදා තැබීම, ඇත්පොරය අස්පොරය මීපොරය ගවපොරය එල්ලුපොරය කුකුලුපොරය වටුපොරය ලී දඩුවලින් කරගන්න පොර ඒවාගේ මල්ලවයුද්ධ ඇත්තස්සාදිය දකින්න විකාර්දර්ශනහ දකින්න කටයු උසුරු විසුලු කරන්න කටයුතු කිරීම මේ තේවාය කරන්න ඒකින් වැලකෙනවා. ඔය ඇතු දන්නවා දෝභ වූවා කරද්‍ය ඔයත්තන්ට ඇතිවෙන් අකු සල්සිේද. කරනකොට පින්වති ලූභයයි මෝහයයි ඇති වෙන ලෝබේ මෝහේ ඔබේ ඔය නාමරූප ධර්ම ඊළඟට හටගන්වනකොට ඒකට නරති විපාක් ඇතිකරවනවා. දැන් සංගධත්නය වගේ වැලකිලානන්නේ දිහි පිංවත්නොත් වූ වගේින් වැලකිලා කටයුතු කදන්න පුරුදු එෙන් ඕන. ඒවගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමහර පැවිදි පිින්වතුන් වහන්සේලා විිවිධ කීඩ වර්ග කරනවා ධදුකැට සෙල් ලංකනවා බිත්තියේ ඉරමිටි ගහලත්තියෙන ඇසස් රූපාදිය පෙන්නලා සෙල්ලංකරනවා බෝලගහනවා ඒවාගේම කොළනැලියෙන් වැලිියාදිය මනිමින් සෙල් ලංකානවා ඩා වාහනවලින් සෙල්ලංකනව ඒවාගේම තමන් හිටකුදේ අනිත්තයට කියන්න කියල එහෙම විනෝද වෙනවා මේමගේ දීවල්වරෙනොත් අරසිල්වා සංගඩාත්නය වැලකිල අයින්නේ ඒත් ඒ පිමතුන් වහන්සේල්ලාගේ එක උතුම් උදාර සීලයක්ගේ ඒවගේ භාගිවතුන් වහසේ තවදුරටත් දේශනා කරනවා ශාසනයේ පැවිදිි පින්වතුන් වහන්සේලා සද්ධාවෙන් ගිහි ඇත්තෝ දෙෙන ධනය වලඳලා ප එලුරෝම් ඇතිලිවලවාඩි වෙන්න නැහැ ඒවග වැලකෙනවා. ඒවාගේම ඇත් අස් ඇසිංහයේ රූප තියන ඒ තැන්වලයේ එලුුලො ආදයේ ලෝම ආසනවල ඒ ඒ විවිධාකාරය වගෙන් සරසල එහෙමවාඩි වෙන්න ැහැ රත්තරන් නූලෙන් කරපු පැට ඇතිීලි පරිහණය කරන්න හැ. ඒවාගේම ඇතුම්පිට අතුරන ඇතිීලි පාවිච්චි කරන්න හැ, අස්සූපිට අතුරන ඇතිීලි පාවිච්චි කරන්න හැ වාහන් රථවාන උඩ ඒ අතුරන ඇතිල්ලිපාවිච්චි කරන්න හැ අඳුන් දිවිසමින්කරපු ඇතිලිපාවිචි කරන්න කෙසිමුව සමරපු ඇතිලිපාවිච්ි කරන්න හැ. තමන්ගේ දෙපැත්තේ තිබ්බ සතුපාට කොට්ට තියෙන ආසන වගේ දේවල් මහාසන ඒව පරිහණය කරන්න හැ. මේ විදිහයට උත්සසෝ මහාසුන් පාවිච්චි කරන්නේ. උත්සූ මහාසුන් කිව්හම දැම්මි කිර්බව වගේ කාලනා තමයි හිතන තියෙන්නේ. මේ උත්සූ මහාසුන් වලි වැළකිලා කටයුතු කරන අරව කර ඇති මානයේ ඇති වෙනවා කාමේ ඇතිවෙනවා. එවාගේමයි ඉස්්‍යයාව ඇතිවෙනවා ලූබේ ඇති වෙනවා. හිත කිලිටිකරන ධර්ම ඇති වෙනවා සංගරත්්‍යය සීලය කොච්චට බලවද කියෙලා කිව්වොත් පිින්වර්ත්නය අරවගේ ිලිටි ධර්ම ඇතිවෙන්නේ නැතිවන විදිහටම චිත්ත සන්තතිය හුරු පුළුදු කරගන්නවා භාගිවතුන් වහන්සේ තවදරොටත් අජාසත්ව මහරච්චුරුවන්ට කියනවා. මේ ලෝකේ ඒ පැවිදි පිින්වතුන් වහන්සේලා. සැදහැති පින්වතුන් දෙන ධානය වනඳලා ඇඟඉල්ලීම ඇඟ පිරිමැදීම නෑවීම මූුණ බලන කන්නාඩිවලින් කටයුතු කිරීම අඳුන්තල් පාවිච්චය එවගේ මුණීගාන සුවදකුඩු මූුණීගාන විවිධාකාර සුවන්ද ද්‍රව්‍ය අත්බඳින ආභරණ මෙදීවල්, ැදීමෙන් වැලකිනවා. රතරන් නූල්වලින් හදපු කුඩුම් බිහිෙම පාවිච්චි කරන්න හැ ඒවාගේ විසිතුරු දඩුුවරගෙන ගම බිමයන්න නැහැ. ඒවාගේම විසිතුරු සෙරෙප්පු සපත්තු පයල ඇවිදින්න ඇමි විසිතුරුේ ව ගැන කියන්නේ. නලල් පට බන්න වගේ හි ඇත්තුන. සංගරාත්නය නගල් පට බඳන්න හැ. ඒවාගේීම විවිධාකාර කොන්්ඩා මෝස්තර සකස්කරනව ගිහියි කොන්්ඩ වලට මැනික් කියම ඔබපු විවිධ ආභයණෙහෙම පලන්දනවා. සංගරාත්නය සම්පූර්ණීමම හිසකෙස්බූගානවා. ඒවාගීම නානාපකාර. තිවාර ගන්දිනව ගිහි අය ඇඟ සරසනව සංගරත්නය ඇගෙහෙම සරසන්න සිහිනුවනින් කටයුතු කරනවා. රූප වීත්නා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මෙ හීතු පැල් ධර්මයන්ගේ කියාකාරීතය අවබෝධ කරගෙන සංගරත්නය නුවනට ඒක හසු කරගන්නට කටයුතු කරුන් හසල කයවචනය සංවල කරගන්නවා. ඒවාගේම පින්වත්නේ ලෝක සමහර ගීගී අත් ඇල පැවිදිවුණ පැවිදි පිින්වතුන් වහන්සේලා. ගිහි පින්වතුන් සද්ධාවෙන් දින දානෙ වලඳලා රජවරු ගැන කතා කරනවා. හැබැයි ශාසනයේ තුළ බිස්සුන්හන්සේලා දෙතිස්කතා කතා කරන්නේ. සජුරු ගැන කතාකරද අරත්තුමා ගැන මීරත්තුමා ගැන අදෑමැත්තුමා ගැන මී ඇමැත්තුමා ගැ අර රාජ්‍යපාලකය ගැන මෙයාගැන එහම කතා කරදදි. පිින්වත්නී ඒ සමාජය ඒවා කටින් කටට ඇපිට කරලා අවසානයේදීපිඟ දරුණු දේවා සිද්ධ වෙන්න පුළුවන්. එනිසා රජවරු ගැන කිසි සේත්ම කතා කරන්න නැහැ. ඒවාගේම සමහරුන් සේනාගැන කතා කරනවා. යුර සේනාගැන කතා කරන්නෙත් නැහැ. ඒවාගේම පින්වත්නී තවත් සමහරුන් ගතාර ඒව ගැන කතා කරන්නත් නැහැ. එහෙම කතාකරාති අ ඉසල්ලැකිව මෝහේ තියෙනහින්ද එතන දස අකුසල කරම පතවලින් මොනවම නොහයි අකුසල කරම කෙරෙන්නේ. එනිසා සංගරාත්නය කොයිවෙලාවකවත් අකුසල කරම රැස්වන විදිහරි හිතන්න්‍ය පතන්න කරන්නේ කියන්නෙ නැහැ. සමහර රජවරුන්ගේ සීනා ගැන කතා කරනවා මහැමතුරු ගැන කතා කරනවා බය ගැන කතා කරනවා ඉවාගීම පින්වත්නී ආහාරපාන ගැන ඇඳුම් පැණඩුම් ගැන ඇඳම් ගැන මල්මාලා ගැන සුවඳ වරද ගැන නෑදයු ගැන ඔය වගේ හුඟක් කතා කරනවා ඒවා ගැන කතා කරන හැමිවිල්ලාම නෑදෑය ගැන කතාක දොත්වය මොගක්ක ඇට වන්න කේන්තියන එක. අර කීන ඕන හතදිනේ පරිස්සමින් ආසය කරන්න ඕන කියලා තුන්දනයක් ගැන එන් හතරදිනය ගැනන රාජකුමාරයා සාමනයට පොඩි හාමුදුරුව ගින්දර ඒවගේීම සර්ප පැටියා. ඒවාගේම වීයයි නෑමියයි පරිස්සමින් ආසය කරන්න කියලත් කියනවානි. ඒගේ පින්වුවත්න ඇසුන් නිසුකන් කරමින් කටයුතු කරනකොට හිත තුළ. අකුසර සිද්ධොලහෙෙන් වෙන සතුමැරීම් සොරකංකිරීම් කාමේවාදව හැසරීම් බොරුකීම් කියලාම්කීම් සැරපවසවත්න කතාකිරීම් හිස්සවත්න කතාකිරීම් දැඩි ලෝබේ කීන්තිය මිත්‍යා දුෂ්ටය වගේ ඇති වෙන්න පුළුවන්. එනිසා පැවිදිි පින්වතුන් වහන්සේලා දන්නවා එහෙම හිතා කාවොත් ඒකට විපාකයක් ලැබෙනවා කියලා. පිදේශනා පටන්ගත්දිම කිව්වන මෙතන ආත්මයක් සත්‍යේ පුද්ගලයක් මම කියල කෙනෙක් නැහැ කියලා ආත්ම සත්‍යේ පුද්ගල මම කියලා දෙයක් නැහැ මෙතන පින්ුවර්ටනී තියෙන්නේ තු පල ධර්මියන්ගේ කියා කාරීතයක් ගෙතකොට ඔය ඇත්තන්ට ඇතිවන කුසාසිත්වලට පුුසල විපාක ලැබෙනවා අකුසා සිත්වලට අකුසර විපාක ලැබෙනවා එන්නසා මහා සංගරත්නයේ බුදුරජාණන් වහන්සේ අස්ටාර්ය පුද්ගල උතුමන්ගේ තත්ත්වයේ සීලකමේකට හැඩ ගස්වලා තියෙනවා. ැ සංග කියීන වචනයේදී අස්ටාර් පුද්ගල මහා සංගරත්නයේ නයිති වෙන්නේ. ආරිපුද්ගලි වට දෙනයි ඉන්නේ. එතමයි සූවහන් මාර්ග සූවහන් පල සක්‍රදාාගාමී, මාර්ග සර්ක්‍රදාගාමී පල අනාගාමී මාර්ග අනාගාමී පල අර්හත් මාර්ග අල්ලත්ඵල. මාර්ගිහි හතදකයි පලහිත් හතරකීතකොට මඟ පැල්ලාබී උතු මම්පිංුවත්න අස්ථාරි පුද්ගල මහා සංඝරාත්නේ මඟපන්ඩුලෙ භූතුමන් වහන්සේලා ඒයට ඇතුළත්වෙන්නේ මෙන්න මේ කෝටිය සංවර සීලි හින්දා. මඟපල නොලැබූ පිම්බට මහා සංගරාත්නය යට ඇතුළත් වෙනවා පින්වර්ත්නි මේ රකින උතුම් සීලී නිසා. දැන් මේ වගේ කාලයක් වසංගත රෝග කාලයක්නේ. දැන් එකක ඇත්තූ අසරන ඇති විවිත උදවකරනවා. සමහරු එක හිලාම කියනව ස්වාමින්න් වහන්සේලා. මේ විදිහයට ආදාාර එකතු කරලා මේ මේ විදි රසරනයීන්ට උදවකර මෙහි මියම කරන්න ඕන ආදී විදිහට. දැමේටි කැහැෙනකොට මොකට පේනවාන බුදුරජාණන් වහස කතාවත් කරන්න නිපා කියල තියෙනවා කියලා. එතිකො සංගරත්නයේ කෝටියස් සංවල සීලියයට යම්යන් ඇඇත්වෙනවා. කුලතුසණයන්සිද්ධ වෙනවා ගී ඇත්තෝ සැක සංකා ඇතිකර ගන්න පුළුවන්. සිකං ආදී කවුණුවලට ඇරන සමාසේවා වගේ කාන සංගරත්නයට නොකර යුතුදේවයි. සේනා පිළිබඳ කතා බයපිළිබඳ කතා, යුද්ධ ගැන කතා, ආහාර ගැනතා බීමවර්ද ගැන කතා ඇඳුම් පැඳුම් ගැන කතා, ඇඳම් ගැන කතා, මල් මාලා පිළිබඳ කතා දැම් බුදුරජාණන් වහන්සේකාක් නියෝග්නීය අග ගං වතුරු වකිදිව කොච්චරයෙන් ඇද. නොම ස්වාමින්න් වහන්සේල්ලා ඒව එකතුකද කර එහෙම ගිහඇත්තන්ට බෙදමින් ඒ වගේකම වැඩ පිළිවෙලා. බුදුරජාණන් වහන්සේසාක් කතා කරලා කෝස පොසෝරත්තුමාට කතා කරලා බිම්බිසාර මහරත්තුමාට ඒවගේ ආදා ලබාදුන්න විදියක්ක් බිින්බිසාර මහරත්තුමාට කතා කළ කොසෝරත්තුමාට ආතා ලබාදුන්න විදියක් ඔය වගේ කොයඇත්තන්ට අන්න නෑන. පිමත්ී ැඩගස්වන්න ඕන කෝටියන් සංගුල සීලයට. මොකද චිත්ත සන්තතිය අකුසාසිත් ඇතිවන ඇතිවන ආකාරයට විපාක ලැබෙනවා හැබැයි කෝටිය සංගුල සීලේ තුළ පිහිටිව්වාට පස්සේ අස්්ටාරි පුද්ගල උතුමං හා සමාන උතුම් ගුණ දරමුවල පිහිටපු පින්බරි පිරිසක් වෙනවා. නිවනට හොඩා සමීප්‍ර වෙනව අර කෙලෙසුන් අසන තත්වේයට බෝධි පාස්සික ධරම දියුණු තිවුණුතත්වයට පත්කරගන්නට ඒ ඇත්තන්ට පුළුවන් කම ලැබෙනවා කල් නොයවාම්පතිඵලගන්න පුළුවන්. ගිහිජීවිතය ඒක කරන්න අමාරුවේ. පිින්වත්න ගීජීවිතේ ඒක කරන්න අපහසේ. එනිසා නොනැතු ඔය ඇත්තු සංගලත්නය තුළ තියෙන මෙන්න මේ කාරණාව. මධ්‍යම සීලේයට අදාළ මේකානා ගිහි ජීවිතේගතකන ඔය ඇත්ත තුළ තුපදවා ගන්න. මේ හැම කවුනකටම ඔබඩ විපාකතියෙනවා. කයි වෙලාවකවත් ආහාරපාන යුත්ත රජවරු මැතියෑමතිවරු දේශපාලන පක්ස ඒවාගේ මල්මාලා සුවඳවර්ද නෑතයෝ ගැන තතවාහන ගැන ඒවාගේම ගම්බිම් ගැන නියම්ගම් ගැන ඒවාගේම නගරගැන ජනපදගැන කාන්තාවන් ගැන පිරිමිින් ගැන ගහැනු දරුවන් ගැන යෝධයන් ගැන වීති ගැන, ඒවාගේම වතුර ඇගෙන ියන දාස්සදාසයින් ගැන මෙමිය ගිය නෑදෑයෝ ගැන, ඒවාගේ විවිධාකා තේරුන් ඇැති කිසිම හිෙස්කතාවක් කතාකාන හොද නෑ. ලෝකයේ ගැන, ඒවාගේම මහමොහෝද ගැන බවයන් සම්බන්ධව පිින්වත්නී මේ ලෝක විසේ එහෙම කිසිදු ඇහෙත් මේ ප්‍රයෝචනයක් නැති හිස්තේවා කතා කරන්න හොඳනෑ මොකද ඒවා කරමයට විපාකයක් ලැබෙනවා මනෝ කරමේති විපාකයක් ලැබෙනවා කයි කරමුගලට විපාකයක් ලැබෙනවා. මේක කවදා කොයි වෙලාවවෙ කොහොම හරි තේරුම් ගන්න ඕන දෙයක්. ය පින්වතු මහන්සසි ගන්න ඕන මේ කියන කවුණු තේරුන් ගන්න හැමදාම කිව්වට තේරෙන්නෑ ඇහෙෙන්නෑ එ එෙම නැත්තම් මටක වැටහෙදනෑ මට මේ කිරදේ තේරෙන්න්න න කියලා බිපිහිදලාරියන් නෑ පින්වත්න ඔයත්ත තේරුන් ගන්න ඕන වටහාගන්න ඕන අවබෝධ කරගන්නේ නැතිතා කාලයක් කෙෙ කෙස් තියන හින්දා ඒ කෙලෙස්වට අකුසලාදී කර්ම ඇස් කරගන්න හින්දා. බවේ තමයි උරුම වෙන්න මේ වටිනාමනුස්ස ජීවිතය අපප තියන්නදී නැතුව යහුසුරුව ධර්මාබෝධයට අවස්ස කවනු කරගන්නට ඕනේ. පිුවත්නී ඒවගේ භාගිවතුන් වහන්සේ අජාසත්ව මහරච්ච පන්ත්‍ර. මධ්‍යමශීලය ගැන දේශනා කරම සේ දේශනා කන පව මයිකෝප් කන ගන්න හැමෝම පින්වතින් දේශනා කරනවා මේ ලෝකයේ පැවිදි පින්වතුන් වහන්සේලා සැද්දහ සද්ධාවෙන් ගී පින්වතුන් දෙන දානය වලදලා එකිනෙ එක අතර වාදයවාද ඇතික දෙගන්නෑ ඔබ මේ ධර්මවිනේ දන්නේ නැහැ මම මේ ධර්මවිනේ දන්නවා ඔබ මේ ධර්මවිනය මොකක්කී ලද හිතන්න මොකක්කී ලද කියන්නේ ඔබ මේ වරදවා පිළිපදින්නේ මම හරියට පිළිපදනවා මාගේ වචනය යහපත් මේක තමයි හරි වචනය ඔබ කියනදේ බොඩු ඔබ කියන්දේ හරි නෑ ඔබ කියන්දේ වැරදි ඔබ මුලින් කියන්න ඕන එක පස්සේ කිව්ව පස්ස කියන්න ඕන එක මුලින් කිව්වා. ඔබ බොහුවකාලයක් පුරුදු පුහුණු කලායේ සියල්ලම නිස්පලදේ එවල් වැඩක් නෑ ඔව්වා. මේ විදිහයට එකිනෙකාට ඉන්දා කරණවනං අපහාස කරනවනන්ගේ වාද විවාදවලින් මි දෙන්න කටයුතු කරන්නට ඕනේ. අර වාදයෙන් වාදය පැටලෙනකොට පිින්වත්නයේ දෝසා රෝපනාදී ඒ දේහෙවයි කරද්දි ඒ පැවිදිි පින්වතුන් වහන්සේලාගේ ගැටුම් ගොඩක් නිර්මාණය වෙනවා. එනිසා නිහ දෙවෙන්නට ඕන හැබැයි සද්ධරම ප්‍රතිරූපක වගේ කාරණාවලදි ධර්මය මතු කරන්නට ඕනෙ බොහෝම කරුණාව සද්ධර්ම ප්‍රතුරූපකයක් අවුරුහ නිර්මාණය කනවනන් ඒ පින්වසාමන් වහන්සේ දී විදියට කවුුණු දැක්වමින් ඔහුව ඒ මුදවන්න බැරිනම් අන්‍යන් එහි අසරනවෙෙන් නැතිවන විදියට අනිත්‍යත්තන්ට අවබෝධ කරවන්නක ඒ කවුුණු පෙන්නල දෙන්නට ඕනේ. ඒවාගේම සමස්ත සංඝරාත්නය එකට එකතු වියයුතු තැනකදීසිලු දෙනාම එකට එකතු කරගන්න කටයුතු කරන්න ඕන. නමුත් ඒ අතරේ දී සහරුන් අඩ අර දොස් කියමින් මෙයාට දොස් කියමින් මේක වැදී ආදී විදිට ඒවා එහෙම කතාකදමින් බොහෝ හිරිහර පීඩා එකනෙකාට කර නොත්ත බොහෝම නිහඩ සංසුන්ව සේලුම සංගරත්නය සමඟි කරගෙන ඒ සඳහා අවශ්‍ය කියාමාර ගන්න ඕන අතීචාර ගෙනති බවගේ. පින්වී ගිහි ජීවිතයේ ගතකලද්ද ඔබ තුළත් නානාපකාර පස්්න ඇති වෙනවා පහුල් ජීවිත තුළ. එතකොට ඒ වගේ වෙලාවංවලදි ගතයුතු කියා මාර්ග තියෙනවා. සසරින් එතරවන ගමම් මගේ ඉදිදිී තියන පැවිදි පින්වතුන් වහන්සේලා ශස්සලයක වැඩ පිළිවෙලේදී මොනම හේතුවා හිදවත් සතුමැරීම සොරකන් කිරීම කාමයවාර්දවාහැ සිරීම බොරුකීම කේලාම්කීම සර පවසවත්න කතා කිරීම හිස්සවත්න කතා කිරීම දැඩි ලෝබය කීන්තිය මිත්‍යා दෘෂ්ටය ආදී මේ කිව්ව නොකීව කිසිම කුසලකාරමයක් කරගන්න හොඳ නෑ පිංවත්න අර කලින් කිව නොකළ යුතු කතාදීකිසි වක් නොකර. අනාගතයේ ඔය රූපවලට ඔය නාම ධර්මවලට නරක විපාක ලැබෙන පත්ේ ධර්මයන් ගැස්කර ගන්නේ නැතුව භෝතිිපාසික ධර්මති සත වැඩෙන විදිහට චිත්ත සන්තතිය හුරුපුරුදු කරගෙන දියුණු කරගන්නට ඕනේ. සීලයේ කතිසහිම් උපකාර වෙනවා. පිවත්ී ඒ වගේම, පැවිි පිින්වතුන් වහන්සේලාගේ මේ මධ්‍යමසීලයේ භාගවතුන් හස තව දෝට අධ්‍යදේශනා කරනවා. මේ සමහර පැවිදිි පින්වතුන් වහන්සේලා සැදහැතියන් සද්ධාවෙන්දිට දානය වනදලා. ගොහකයෝ විදිහට කටයුතු කරනවා. එක වැරදිී ගුහකකම නැත්නම් ඒවාගේම සිවුපසය ලබා ගැනීම වෙනුවෙන්ම කටකතා කරනවා එහෙම කටයුතු කරන්න ඇත්නම්, නිමිති ශාස්ත්‍රයාදිය කියන්න ඇත්නම් ඒවාගේ ලාබේෙන් ලාබේ හොයන්න ඇත්නම් කොහකවංචා ප්‍රයෝග කරන්න ඇත්නම් වා ඒ පැවිදි පින්වතුන් වහන්සේලාගේ උසස් සීලයක් කියලා බුදුරජාණන් වහන්සේ අර අජාසත්ත මහරච්චරුවන්ට දේශනා කරනවා. පිින්වර්නී ඒ උුතුම් උසස් සීලී නිසා උදෑසන පටන් රාත්‍රය දක්වාම. එසෑම කාය කරමයක්ම කයින් කරණ එකක්ම පින්වර්ත්නී යහ පද්දේවල් ඒවාකෙවුණේ ඒ අයගේ චිත්ත සන්තතියේ තිබ්බ උසල ධරම යදෝ චිත ස්වභාවයක් හින්දා ඒක අලෝබේ අදෝසේ විදිහට අලෝභය අදෝසය අමෝහේ ඒ හේතු යෙදන චිත්ත සන්තතියක් වුණහම ඒ හේතු යෙදන හිත එක හිත අගානය එක හිතක දෙකවිපාකයක් බැගින් ලබෙනවා. එක හිතකට එකවිපාකයක් ගානී හම්බ වෙනවා. ඒ හම්බවන ඇෆිංවර්ත්න ඒ චිත්ත සන්තතිය, දිගින්දිකටම ඔය ඇත්තන්ට බොහෝ යහපත්පට පල් ලබා දෙනවා. තිහේතුක හිතක් ඇතුූනානම් තිහේතුක විපාකයක්. දැන්කෙනෙක් මානයට පත්තන වෙලාවේ දී පින්වර්ත්නී මතුූනෝති මේ වගේ කුසල අරමුණක් ධර්මස්සවනය කලා වගේ අරමුණක් මෙතන අලූභේ අදूසක් ස්කන්ද වගේ ඔයතන් නිතරහන්න ලැබෙන් නැති අත්‍යා වස්සම දහම් කවුණුදේශනාක අවස්ථාවකින් නूනත් මොහකරා යාමින්තියන අවස්ථාවකින්ද මේක අමෝහයක්ත් යෙදුණුසිත්ස්භාවයක් නිසා මේකමානාසන්න වෙලාවේදී මතක් වුණොත් මෙතන තියෙ න්නේ තිහේතුක උत्කुस्ට ඥාන සම්पयුත්ति උत्කृषठ ඥාන සම්පයුත්තු ක සසිित න්න ඒ වගේ චිත්ත ස්වභාවයක් ඇති වෙනකොට ඒ කෙනනා මානීම්වාතූපදීන්න මෙන්න මේ සිත්වලස් ඔභහාවයෙන්මයි විපාක විඤ්ඥාණයවෙනි ප්‍රතිසන්ධදි විඤ්ඥානය වෙන්නේ ඒකයි ඊට පස භවාංග චිත්ත සන්තතියේ පැවැත්මවෙන්නෙත් මේ වගේ දිකටම ධර්මාස් සවනාදිය කරමින් තිහේතුකෝ ලබාගත් එවැනි චිස්සේ ස්වභාවයක්. එටකොට ඒ ඇත්තන්ට වහමහා කවුණු තේරුම්ගන්න පුළුවන්කම ලැබෙනවා. එදා පිබ. අජසත්ත මහරච්චිද වූ. පීතූ ගාතනය කියරන වරද කලා. ඔය ඇත්තොත් කලින් කලින් බව්වල නානාපකාර අකුසල කර්මියෝ කරගෙන ඇති. හැබැ පින්වර්ත්නී ඒ අකුසල කර්මයන්ගේ විපාකයේ ඔය නාමරූපවලට දැන් ලැබෙන වගේ මනාගතයේ ලැබෙන වගේම ඒ කුසල අකුසල දෙක තේරුම් ගත් අට පස්සේ. කුසල කරම කර ගත්ත හාම ඔය ඇත්තන්ට ඒවා මෙලෝවට පාර්ලෝටය නාමරූපවලට බොහෝම උසස්පතිඵල් ලබාදෙනවා. එනිසා කුසල කර්ම කරගන්න ධර්මයේ හැසරවෙන්න කටයුතු කරගන්න ඕන ඒකට අතිසීම උපකාරවෙන්නේ චිත්ත සන්තතිය තුළ කුසල් හුරු පූදු කිරීම කුසල් වැටීම. තියෙන අකුසල් යටපාත් කරන්නට නැති කුසල් ූපදවාගන්නට තියන කුසල් වර්ධනය කරගන්නට ඔය ඇත්තූ නැවත් නැවතත් කුසල ධර්ම වැඩෙන ආකාරයේ ක්‍රියාපටිපාතිීක හැසිරෙන් නොනේ කියාපටිපාටි හඳුන්වන් අපි භාවනාව කියලා. තියෙන අකුසල් දුඩු කරන්නට නැති අ කුසල ඇතිවෙන දෙන්නේ නැතිව කටයුතු කරන්න තියෙන කුසල් උපදවාගන්න, උපදවාගත්ත කුසල් වැඩිදිියවුණු කරගන්නට ඔය ඇතෝසයේ පිහිටෝමිින් පංමත්නී සම චිත්ත ඒකාගතාවේ ඇතිකරගන වැකයාපටිපාටික හැසිරෙන් ඕන ඒ කියයා වැඩ පිළිවෙල පින්වණින් භාවනාව. භාවනා වඩන්න ඕනේ භාවනා වඩන ඇත්තන්ට චිත සන්තතිය පුුසරතත්වයක ආකාණඩෝ පවත්වා ගන්නට පුළුවන්කම ලැබෙනවා ඒ ඇත්තෝ සතර සතිපට්ටානය සතර ඉදිපාදය සතර සම්යක්ප දංගීරය පංචඉන්ද පංච බල සත් බොච්චංග ධර්ම ආර්යස්ථායින්ක මාර්ගංගං අංගයෝ වර්ධනය කරගන්නා බෝජි පාසික ධර්මති සටයි තිස්හතයි දියුණු තියුණු කරගන්නේ ඒ ඇත්තන්ගේ කාය කරමයෝ ඒ ඇත්තන්ගේ වචී කරමයෝ ඒ ඇත්තන්ගේ මනව කරමයෝ දෙලොවටම යහපතයි උපදවන්නේ මෙතන ආත්මය මම කියර දෙයක් නෑ හේතුවන්ගෙන් හටගන්න රූපහින්දා. චිත්තස්සන දාහතකින් නැතුව යදදිම නැවත ඇතිවන හේතුවන්ගෙන් හටගන්න රූපෙහින්දා. හේතුවන්ගෙන් හටගන්න රූප වැඩ පිළිවෙලක්. හේතුඵල ධර්මයන්ගේ කියාකාරීතයක් වුණු නාම ධර්ම වැඩ පිළිවෙලක්. රප නාමවලට නාම රූපවලට එකිනෙකට පත්වයමින් පවතින වැඩ පිළිවෙලාක්. මේ කවනු නුවනට හසු කරගන්නට ඔය පින්වතුන් සිල්ලකින්නට ඕනේ භාවනා වැඩන්නට ඕනේ සාමාන්‍ය පල සූත ධර්ම දේශනාවේ පිින්වත්නී හතරවැනි ධර්ම දේශනාවයි. ඒ විදිහට මධ්‍යමශීලයේ ඔස්සේ ඔය ඇත්තාන්ට දේශනා කරන්නට ඒත්නේ සත්පුරුෂ පින්වත්නිි දැන් ඔය පුුණ්‍යවාන්තවේ හැම දෙනාම. ම් මතෝඩින් දකුවත් අබාගෙන කොන්ද කෙලින්කරගෙන ඇස්තර පියාගෙන අප කියවාට පසු කටින් කියන්නේ නැතුව සිතින් පමණක්මිනෙහි කරමින්. ප්‍රඥාව වැඩින ආකාරයට ඔබට යම් දවසක සිදුවන මානයකන සිහිපත් කරමින් ඒමානානුස්සට භාවනාව ඔස්සේ විදස්සනා භාවනා වඩන්නට සූදානම් වෙන්න. දෑත් සකස්කර ගන්න කටෙන් කියන්නට එපා සිටීන් පමණක්මනයක රන්න මාගීජීවිතය बुद्धरात्न पूजा करीमी पूजा जी विवा जीवित ये धर्मरा न पूजा करीमी पूजा वी जीवित यंगरत्नयट पूजा करमी पूजा भीवा आहु जीविते आनी एताई मारे नहीं नी एताई अनियताई आनी एताई

ඉපතුන්න මටත නොමේදී සිටිය නොහෙකිය මාගජීවිතය දෙන්දෙන් මරණයට පත්වියහැකය අහුමටනය අහුමටනය අහුමරණය ඉතුනුගිතිය කවර මුහොදතහු නටුවිංගිලිහි බිමට වැටින් නාසි මාගිජීවිතයද

මරනානුසතිබාවනා වඩමින් සිටියති ඇතිව නැතිවගිය මීනාමරු පෙදරමයු අනිත්කැයි दु अनात्मा अनितई दु अनात्मा अनितई दुख

කකෝදෙන් අපි ටිින්ටික තිකෙන්ටික සාමාන්‍ය පල සූතතයේ ඉදිරිහයටටය අමි ඉන්නවා. කතාකයවා දියුණුව ලබන විතිහෙගැන දියුණුව ලබන විදිහට තියන බාධා තමයි ඔය ඇත්තගේ චිත්ත සන්තතිවල තියෙනකිෙල් ඉිධර්මයෝ ඒවා නසන්දනාම් සේලේ ඕන වෙනවා ඒවා නසන්දනාම් භාගනාව ඕන වෙනවා හැබ ඒවා නසන්දට සිදර කිය භාවන හැකිය භාවනා වැඩිය හැකි තත්ත්වයට ඔබෝ පත්කරගන්නං ඊට කලින් පින්වර්ත්න ලැස පාරමිතා ආදි හේතු සම්පතු තෝන වෙනවා. මේ ගමන යමමනිනුත් හේතු සම්පස් සම්පූර්ණ කරගන්නට ඕනේ. මේවා නාමු රූපධර්ම ඒවා ආත්ම සත්්‍ය පුද්ගල විදිහට වර්තවාගන්නට එපා පින්වර්ත්නී මේවා හේතු පැධර්මයන්ගේ කියාකාරීතයක් වූ ධර්මතා අත අතම මේ අවබෝධිකරගන්න කටයුතු කන්න ෝ නො තේෙනවානක් එ බේ චිත්ත සන්තතියේ ප්‍රඥාව යදීමේ දුරුවලකමක්. එනිසා වහවා නුවනසන විදිට කවුණු වැටහෙනි විදිට ඔබ කියාකාරක අංගල් හැසිරෙන්න්න ඕන සීලා දීගුණ දරමමුලිදන්නට ඕනේ. අභිධර්ම මේ ඥානයයක් ඇතිකරගන්නේ කතිසේ උපකාරවෙන මේ ගමනට. ප්‍රඥපාරමිතාව පංුවත්නී ධර්මේ දැන ඉගෙනගන්න ධර්මය පිළිපදින්න හේතු සම්පත් ඇත්නාං පෙර හේතු සම්පත්තින පුුණ්‍යවන්තයිනට අද මඟපල් ලැබේ හැකි හේතු සම්පත් නැත්නම් හෙට. හතු සම්පත් යම් දවසක දියුණන් වෙලා ආවතිංඒක සතියකින්ද මාසකින්ද අවරුද්දකින්ද මේමුළු ජීවිත කාලමුද කියෙනෙක තීරණය වෙන්න ඔපේ ඔබේ ප්‍රහතුු සම්පත්. ඔබ දියුණු කරගන්න ආකාඩේ. ඔබ පුළුදුපුහුණ කරන විදිය. ආර්ස්ටෑයන්ක මාර්ගගේ පිළිපත්නා හකාරේ ඒක ඒ අනුව ඊළඟ බවේ මඟ පල්ලබනවාදේ. ඊට ආත්න භවසීයක් දහසත් දස දහසක් ලක්ෂ ගානගියන් හේතු සම්පත් මුහ කුරායන්න ඕන ඒ පසු පස්සේ පින්වර්ටනි. ඔය ඇත්තන්ගේ කුසල වැඩ පිරිිවඩේ දුුණ නොදියුණුකමතමයි තියෙන්නේ. එනිසාබ කුසල් වඩන්නට ඕන කුසාදියුණු කරන්නට ඕනේ මේ මනුස් සජීවිතය අප තියන්න දෙන්නේ නැතුව දානශීල භාවනාදී සෑම ආකාරෙන් දසපුන්න කියා දසපුුස්ලක්කයාදී පාරමිතාදී සයාල සම්පාතනය කරගන්නට කටයුතු කරගන්නට ඕනෑ. හොඳ පින්ුවත්න ඔබට නොතියුණු තැන්තිෙනවනම් ාන්න පුළුවන්. කාලිහත්ම අවස්ථාව දෙමනේ දෙ පින්මුතුට එමයි ස්න් වහන්ස අපි කියමුූ දේශනාවට සවන්දුුලටම ප්‍රශ්නයක්ත්තියනවා ලන් වහන්සේටේ යමුම් කරන්න කියලා ොතේන රක් තිී නත සරති සාවින් වහස මට පැහැදිිකමටෙන් අප හාමුදුරන කමහ සන්දීම කියන්න මකදද කියලා පීමට කියන්නේ කමට හනය කියන්නේ භාවනා කරන්න ඕන කරන හිත පිහිටුවා ගන්න අරමුණු ගැන කියලදිනේකට. එතු භාවනා කරන්න අවස්්‍ය කන හිත පිහිටුවා ගට යුතු භාවනා අරමුණු ගැන කියලදිනේක තමයි කමට හන වෙන්නේ. පැහැදිලිත ඒ මැතේරු අප හාම. ම දෙනකයන්නේ ඔය ඇත්තෝ හිත එකන් කරගෙන දියුණු කළ යුත් ගත යුත්තය කොයිවි දිහත්ත කියලා අරමුණු සභභර්පය ගැන කිවදන එක කවුරුහරි ස්වාමී වන් කියයාදනකද නැත්තන් ඔය මේ නැතුව උපාසද මහක් වගේ හමදා භාවනාව ගැන හඳුවා දෙන එකද හා ගිය ඇත්තන්ට වඩා ඇති ස්වාමී වහසරත්තම වැදගාත්ම වෙන්නේ මොකද උපසම්ප්‍රදා භිස්වන් වහන්සේලා කෝටිය අ සංගඩ සීලේ පීත්ල හඩියටම භාග්වජාස ස්ා කරනවා එනිසා එතන සංගරාත්යම ගුරුහරුකාන් ලබාගන්න කටයුතු වනවනන්ගේ ගොඩක්ම වටිනවා සංගරාත්නය ගුරුදේව්‍යාණන් වහන්සේලා වගේ පවත්තාගන්න තුළරුවන් ස් ්‍යා . සක්ගහි අයව උපාස උපාසිකාවන් සානයනකමයක් මෙැහැන එනිසා තුනුරුවන් සානයන්න තුනුරුවන් තුළ සංගරත්නය ඒ සතුදුසු විදිහට ධරම විනය හික්මිලා අවස අවසරයි අප හා මම මේ මෛත්‍රී භාවනාව දැන් කදවසකින්තම් භාවනාව ඒ දෙෙනවා ම්‍රී වඩනවා ඊට පස්සේ අපි විදර්ශනාවගේ භාවනාවක තයනකොට කොහොමද ආරම්භ සියලුම දස දෙසාාවලඉන සියලු සත්තන්ට වඩාන ධ්‍යනවලදී අපි ඊට කලින් මුලින්ම තමන්ට මයිතය වඩලා මං වෛරනැත්තයකෙන් මා තරා ඇැත්තයකෙන් දුප්ී ජාන තමාන්ට මෛතී වට තමන්ගේ හිත තුළ දේශේය රැතිකරගෙන මෛත්‍රී උපදවාගන්නවන් තදංගා ප්‍රහන විදිහට දේසේ නැති කරගෙන මෛත්‍යී උපදවාගෙනම දනාව වර්ධනය කරගෙන ඒක තහුරු නාට පස්සේ තමන්ගේ චිත්ත සන්තති පැතිල්ලා තමයි අන්‍යන්ට පතුරුවන්නට ඕන ඊට පස්සේ න ඒ විදිහට මෛතී පාවනා ය දර්ම අන්නපුරවා හ මෛත්‍ය භාවනා වඩල පින්වන්ත මහත්මයනී ඒ මයිතිී භාවනා අවසානයකයන මම වය නැත්යෙක එම්ම තරා නැත්තියෙක එම්ම දුක්පීදාන නැත්තෙක් එෙන්ම තමට ම කරලා ඒ අවසානයේදී මේ මෛතිී භාවන වඩමින් සිටියදී ඇතිව නැත්තුව ගියමී නාම ධර්මයෝ මේ රූප ධර්මයෝකයත් ඒ නම් රූප තිරක්ෂනයට නම් වන්න ටෝබේ මුලම ද්‍යාන ගිනම්ම ධ්‍යානුඋපදවා ගෙන නං විදාසනාවට මෛත්්‍යී යොම්වෙන්නේ නාම තරමලින් යොවවෙන්න ඕන ධ්‍යනුපදවාගන්නේ නැතුව නම් විදසන භාවනාවට යොම්වෙන්නේ රූප ධර්මල ඕ නාමරූප ධර්මයෝ අනිච්්‍ය දුක්ක යනාත්මයකද නාම රූප ධර්මල ස්භාාවයේ දකිමින් ඔය ඇත්තුව කටයුතු කරගන්නට ඕනෑ පැදිද පැදි හා ගෞරවෙන්නේ ස්වාමින් වහන්ස ත්‍රහේතුපතිසන්ධකයම ස්වාමීන් වහස අලෝභ අදවේශ අමෝහ කියන තුන කිය මට වැටහෙනවා එතකට ඒ ඒ පින්ඳහන් කිරීමෙන් අලෝබත්දෂ අමෝහ බණභාවනාවල් කිරීමෙන් විදර්ශනා වැඩීමෙන් මේත් තුන නැති වෙනවා ත් බණපොත්තුල දැකල තියෙනවා කො වා වඩමින් ඉදිරියට යනකොට විදර්ශනා වඩමින් ධ්‍යාන මාර්ගඵලය වගේදේබල්බලට යන්න පුළුවන් තත්ත්යක් ඇති වුණොත් සමත වඩලා තු විදර්ශනාවත් වඩලා එහෙම කෙනෙක වඩන කෙනෙකු තිහේතු පතිසදී ඇතක් කියලද හඳුන් වන්නේ. එක පෑගිලික් කරල දෙනිසා අ අදස. වගේීම අමෝහයි. අමෝහේකැන ප්‍රඥාවට නමක්. එ ප්‍රඥාව යෙදිෙන චිත්ත සන්තතියක්ත් කෙනෙක්ට තිබීම වැදගයි. ප්‍රඥාව යෙදින චිත්ත සන්තතියක් ඇතිවෙන්නේ තිහේතුක උත්කෘෂ්ට කුසත් සිත්වලින්. ඒ යැන අලෝපය අදෝසය වගේ අමෝහය කෙන හහිට තුනම යෙත්න ආකාරීයට දානසීල භාවනාන එක්කාම ප්‍රඥාාවීරය කන්ති සච්චා අධිටානය මෙිත්තාවපෙක්කාදී, කුමන හෝ ආකාරයක පුන්නෙ කරමිියෝ කරගන්නට ඕනෙ. එතකොට ඒ වගේ ද ඒම කෙනෙක් මැරෙද්දී ඒ ඒ තිහේතුක මට්ටමක තිබ්බ සි සිත්ඇතුුණු ඒ කරමයා කරි කරමණ මිත්තක් කරි ගතන මිත්තක්රරි අරමුණ උනහම ඒකට චුටටම් පසේ පතිසන්දි ඤ්ඥානය පහළ වෙනවා ඒ පතිසන්ධි විඤ්ඥානයත්යකේ බව පැවැත්මබේ භවංග චිත සන්තතියයක්ත් හැම අතිමාර තිහේතුකූ ප්‍රතිසන්ධි විඤඥානයට සමාන සිත් පරම්පරාවක් වෙනවාර කලින් බවවල තිහේතුකපුන් පිංකං කරගෙන්ති බහින්ද. ඒ අතීත බවල කරමවල විපාග විඥානාාදී තමයිද දිගටම ඇතිවමින් පවතින්නේ. එතක දැන්ජීවට ඉන්න ඒ තිහේතුක උපාතිලාබියට මේ මනුස්ස ජීවිතයේ මඟපල් ලැබේ හැකි. ඒ ඒකෙනාගේ භවාංගචිත සන්තතිය සහහි වැඩපිළිවන තිහේතුක හින්ද එක එකේනාගේ පාරමිතානුව මඟපල් ලබනකමේ පහසු හෝ අමාරුවීම සිද්ධ වෙනවා. පාරමිතා ගොඩක් පුොළු ලතියන උදවයට බොහොම ලියෙසි වෙනවා පාරමිතා දුරුවලායට අමාරු වෙනවා. එතකොට පින්වන්ත මහත්මයනී. කවුරු හරි කෙනෙක් දැන් විහේතු කන. දිහේතු කෙන තිහේතුව කටයුතු කලොත් ඒකෙනට ඒක පතිඵල් ලැබෙන්නේ මෙතනී මැල්ලා නැවත උපදදිද්දිී තිහේතුක උපතා කාදය ලබල මියු මහන්ස වුණු එකේ පතිඵල විදිහ ඊළඟ බවේ මඟපල් ලැබීමමාආදී කාරණා වෙලා. දැන් දිහේතු කෙනෙක් දැන් තිහේතුක කාණාවලර කටයුතු කරදි මේ දැන් තිහේතුක කරගන්න බෑ තමංග. ඒක සිද්ධ වෙන්නේ පතිසන්ධි ඤ්ඥානයෙන් පස්සේ. එතකොට දිහේතුක, තිහේතුක තත්ත්වලදි තිහේතුක උපාතිලාභියෙක් කියන්නේ අලෝබී අදූස අමෝහයකෙන හේතුනම ඉතියෙන පති සන්දිවිඤ්ඥානයක් පහලවීම නිසා චිත්ත සන්තතිය බාංග චිත්ත සන්තතිය ඒ වගේම තිහේතුක මට්ටමක කකණ්ඩෝ පැවැතීම. දිහේතුකනේ තිහේතුක වවෙන්න නම් දැන් තිහේතුක කර්ම කරගන්න ඕනේ. අහේතුක සුගතිකෙනෙකේකැන් මනුස්සයෙන් අත රන්දගොලි බහිරි වගේ කෙනෙක්නං දැන් කුසල කරම කරගන්න හ. තිහේතු කුසල කර්ම කරගෙන අනාගත බවී තිහේතුුක තත්ත්වයට ගන්න ඕන. හරියට මණ්ඩුක ගෙම් බවගේ පින්වර්ති සතරාපාගතයක්ෙනෙක් නම් හේතුක දුගති තැනකඩන් ගින්නේ එකෙන ඊළඟ බව අහේතුක. ඉලාංග භවතිහ තු කරගන්නනා යම්කිස කුසල ආරම්මණයගේ කරකිර බවුල පන්සය වගේ කටයුතු සිද්ධ වෙන්න ඕන පැහැදිල්ද. ඇදිලිස්වාමින් වහන්ස මේ බඩන කුසල ධර්මය ඔය බුදු ස්වාමීන් වහන්සේ දේශනාකද පැනහිදී යම එකේ විදියට වඩාගෙන යනවනන් තමටට දෙේක ත්‍රහිේතුපතිස දගල දෙක නොවනවන වඩන්න මනසක් පහලවෙන්නේ නෑනේ මීන් ස්වාමහල වෙනවා. දැහිතන්නකු දැන්තියන බවාාංග චිත්ත සන්තතිය දැන් චිතස්භාවය තිහේතුක නොවනාට දිහේතුක වනාට ඒකනා කලින්බාවල තිහේතුක කුසල්සි තෝන තරංකරගෙන් තියෙනවා. ටකොට කලිම්බාගල ඕන තරන්තයන පුලන්ති හේතුක දර්මයු. දැන් ඒ කෙනා ධර්මේ හැසිලෙද්දී ඕන තරං අනාගතයට දැන් ඇතිවන හිතේ හැටට ඒව ඇතිවෙන්නේ. දැන් ඇතිවනොත් දැන් දිහේතුක් කෙනට කාමය ඇතුූනොත් ඇතිවෙන ලෝබ මූල සිතක් ඒකට ලැබෙන්න්න අහේතුක. උ මේ උපේකාසාකද සිත්වල තියන මේ අකුසල විපාක සිත් හට. ඒවගේ මේ දැට දැන් ඇතිවන කුසා සිත්වට දැන් ඇතිවන අකුසා සිත්වලට සිතේ හැටියත් තම විපාක ලබෙන්නේ. පැහැදිවශමෙන් වාද තේරවාන්සර නැයි උවහන්සේ ම නිරෝ ගිශෝය ලබේවා නිමත්න මේ දීරික සසරක්. ඔ ඇතු අනාතයෝ පිරිසක්. ඔබට හිති ඔබ කොහම දනාතුනේ කළ මිච්චර ගවල්දරවා යායනවාහ නම්බුනාමෙක්ක ඉහලින් යාන වහනාදියයිකින් ඔය ඇත්තුක කොම දහමුණේගේරක්. ඔය ඇතු තම්මත් රාගදේශ ඉල්සි අමානාදී අකුසල දරම් ඕනි වෙලාාවක ඇතිවෙන පුළුවන් අය. ඔය ඇති වන අකුසල් හිත්වයට නාගතය නරක විපාක ලැබෙන. දතිවි දන්න න්නේ තමන්ටමයි මෑනවෙල්ලාේ හිතන රක්ව වුණොත් දුකු පස්සනයක් එනිසා අත අදම සෝහන් සකදාගාමි අනාගාමීය අහ සතරමක සතරපාලියන්ට පත්වයෙන පුළුවන්කමති බියදී මාර්ගගේ පැහැදලුව බිය දී ඉදිියයටමින් අවස්ස කටයුතු කර ගන්නට වග බලාගන්නට ඕනි කල් දාන්නේී නැතුව අදාදම අවශ්‍ය දේවල් කරගන්නට ඕනෑ ස්හස අද අපි අව සංචරම අදත් අබවහන්සේ අපට බොහෝ වටිනාදම පාර්ණය අදේශනා කර බහන්සේට ොහෝක් කු සල්ලත්තේ බය අපි පාහතනා කරනවා අප ගැල ොහෝ අනුකම්පාව අප ධර්මය සාර්තිෙන් ධර්ම දේශනා කර සසර තුකින් නිවනට ම දරවට ඇරදෙන බහන්සේට අජරාමර නිවන්සවය අප සේරු දෙනාව න්න වහන්සට පාතනා කරසිජනවා සාදු සා ස සා එනම් බහෝ පින්සිදම පින්වත්න හැමදිනාටම ඔබ මටෙක් කියලා ලැස් කරදත්ත පුට සම්බාරරිියෝ ියගී නෑ දැයින දඒකාන්තේම අනු මෝදන් වී වායයිකල සාත් නාධය පාටවන්න අවායකලසාත් නාඩය පවතන්න ම් සෝ සල්. පුුණ්‍ය කරමය ඔබේ හැම දෙනාටම සසර දුක්නසා නිවා හණඩාකින්නට හේතු සම්පත්ම වීවායිකල සාට්නා දෙයක් පතාසාත අභවාධන සීලී සේ නිච්චංවත් ද ටයිනෝ චතරු දම්මා වඩන්තිී අයිවන් නුසුකම්බලං අයුරරුගේ සම්පති සග සම්පත්ති මිවෙචේ අතුනිබාන සම්පත්තිී මිනාතිී සමිච්චතු ස සීලවන්තන් ගුණවම පනකෙතන් අනුත්තරං දුල්ල බේනෑ මයාලද්ද පසිතුන් වන්දිිතුන් වරන් සාරිපුත්තාධිතේ රාණං ආගතං පටිපාටිය සද්දාශීල දයාබා සංබුද්ධ පුත්තනමාම. ඌකාස වන්දාමි බන්තේ මයාතම් සාමිනා අනුමෝදිි තබ්බා සාමිනා කතම්පු්ඥම් අියන් දාතබ්බං සාදු ශාදු අනුමෝදා. ඕකාස දවාරර්ථයන කතන් සබ්බං අච්චයන් කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ දතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාසකමාමි බන්තේ අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි පිල්මත් සිරි දෙනාටම සදාවන්දනය පූජනීය නමකයන් අවසරයි අති පූජනීය තපෝ අනේ රතන ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්කාාවෙන් සාහිතාමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම හොඳින් වැටහෙන පරි්දි දේශනා කරන වහන්සේට පාදාබිවන්දනා නමස්කාර කරමින්. මෙමුතුම්, ශාසනක මෙවර, චිරාත් කාලය පහස්සුවයෙන් කරගනයාමට ඔබවහන්සේට අවශ්‍ය නිදු නීරෝගී කායික මානසික සුවපත්භාවේ ලැබේවයි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබවහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිර්වාණාව බෝධය ලැබීමට මෙම ධර්මදානමිය මහා කුසලය හේතුවාසනාවේවා. තවද ඔබවන්සේව මෙලවට බිහිකර ශාසනයට දායාධ කළ ආදරණය දෙමාපියන් වහන්සේලාට සහ බෝහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාට මෙම ධර්මදානමය කුසලි අනුමෝදං කරමි අනුමෝදං වවා තව මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගනයාමට සහය දක්පන අප රක්කේ ප්ඥාසාර ස්වාමීන් වහන්සේ ඇතුළු සේනාසනය වැඩවාසේක නනෙකු ස්වාමින් වහන්සේලා ඇතුළු කාර මණ්ඩලයට ද මෙම ධර්මදානමය කුසලේ අනුමෝදං කරමි අනුමෝදම් වේවාක් වද මේ මුහොතේදී ලෝ වටා පැතිරී පවතින වසංගත රෝගයෙන් මිදී මිදීමට සේලු ලෝවාසි ලක්වාසි සියලු සත්්‍රයින්තම මෙම ධර්මධානමය කුසලය උපනිශ්‍රය වේවා තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ. පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසි සියලු සත්වයින්ටම උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙච්සිතින් ප්‍රාර්ථනා කරවා. රුවන් සරණයි සිල් දෙනාටම් තරුවන් සරනයි ස්වාමීන් වහන්සේ දීල්ගයුවේවා නිරුවන්සාන පමත් අපේ කාලින්ග මහත්මත් පෆිස්නාන්ච මහත්මය අකාන්ඩවම යුතු පින්කම් සසාවිධාන කන බකුණ අනමෝත්තා ක නවා ඔබේ හැම දෙනාටමතුන් රවාන්ගේ සානය නිදුක් නිරෝකිී දීර්ගස් ලබේවා තිරුවන් සරණයි සාසා තරවාන් සසාය සාවා.